බන් ක කියලා පි නොයාලෝ සිලද නම මගේ තිිනි හපුකොට බ් චලකට මගේ කිනුම් කරන පාඩම්මාලාවේ අද අපි කතා කරන්නේ දෙදස් දහනවය අවුරුද්ද රජේවිසි නිකුත් කරන්නලද අනුමාන ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍රය ගැන. මීි කලින් वඩෝ එකේ දී මම ඔයාලට ෙඩි ප්‍රශ්න පත්‍රයේ පල්වෙනි බහුවරෙන් ප්‍රශ්න දහයට අපි කොහොමද උත්තර හොයන්න කියලා මම සාකච්ச்சා කර ඉතින් අද වඩියෝ එකෙන් මං බලාපොත්තුවෙනවා ප්‍රශ්නාංක එක හෙයින්දලා ප්‍ර්නාංක විසදක්වා තියෙන බහුවරන්න ප්‍රශ්නවලට කොහොමද අපි පිළිතුරු හොයන්න කියලා අද ඔයාලත්තික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා එවගේම තමයි ඕයාට පුළුවන් හැතින ස්கிපஷන් බොக் එකங තියන ලං ප්‍රශ්න පත්‍රය අරගන්න පුළුවන් ඉතින් අධපි කතා කරමු ප්‍රශ්නාංක එකොලැහැ ඉඳලා විස්ස නකම් තියන ප්‍රශ්න වනට කොහොමද පිරිතුරු හොයාගන්න කියලා එකකලස්නි ප්‍රශ්යට කොම පිතුරහොයායනි කියලා ප්‍රශ්නය තමයි රන්දයව සමාගම පිරිවෑ මත සේර විසිපහක දල්ලායක් සහිතව බාන්ඩ අලවි කරයි. දෙදස්ත හත්දා හත හතර එකසිට දෙදස් දහට තුොනයි තිස්සකදක්වා ගිනුම් කාලච්චේදයට අදාල තුොරතුර පහත දැක්වේ. එතනදී ආරම්භකතොගේ අවසානතොගේ ගැනුම් තීරබද වගේම විකුණුම් මත කොමිස් දීලා තියවා ප්‍ර්න හනවා දෙදස් දහටේ තුොනයි තිස්සක දිනේ නවසන් කාල්චේදේ විකුණුම් වටිනාකම කොච්චරද කියලා. එතකොට අපි විකුණුම් බටිනාකම හොයාන්න නම් ඒ දීලදන ොරතරු අනුව අපිට පුළුවන් විකුණුම් පිරිවෑ හොයා ගන්න. විුණුම් පිරිබෑ හොයන්නේ කොහොමද, ආරම්භක තොගේට ගැනුම් එකත කරලා තී එක කරලා අවසන් තොගේ අඩු කරලා අපිට විකුණුම් පිරිවෑ හොයා ගන්න පුොුවන්. එහෙනම් අරම්භග තොගේ ලක්‍ෂිතුනට අපි ගැනුම් එකතු කරනවා ලක්ෂ දොළහක් ඒවගේම තීරබදුහා ගෙන ඒ මේ කොලි, ක්ෂ පනස්දාහක් තියනවා අපි එකත් එකතු කරනවා ඊට පස්සේ ඒ තියෙන එකතුවෙන් අපි අවසාන තොගය දෙ ලක්ෂ පනස්දා අඩු කරනවා. එතකොට අපිට එනවා විකුණුම් පිරිවෑ විදිහට ලක්ෂදාහතරක්. ඒ ලක්ෂදාහතර තමයි දැන් අපේ පිරිවෑ. එතකොට මේ රන්දයව් සමාගම පිරිවෑ මත සිහියට විසි පහක දල්ලාබයක් තියාගන්නවනේ. එතකොට අපිට පුළුවන් කොහොමද, පිරිවෑ මතසියට විසිපහක් දල්ලා භ්‍යත්තියා ගන්නා නම් හිතන්නකෝ පිරිවෑ රුපියල් සීයක් නං ලාබය විසිපහක් වෙලා විකුණු ිල හැදෙනවා එකසී විසිපහක් කියලා එතකොට අපි මෙතනද හිතවොත්ත එහෙම පිරිවය කියන්නේ ලක්ෂදාහතර කියලා අපි ලක්ෂදාහතර සයම් බෙදලා එකසී විසි පහෙන් වැඩිකරොත් අපිට විකුණුම් වටිනාකම එනවා ඒ අනුව විකුණුම් වටිනාක විදි අපි ගන්න පුළුවන් ලක්ෂ දාහතයි පනස්දාහ දතන් දාහත ලක්ෂ පනස්දාහ අපිට ගන්න පුළුවන් ගානට අනුව විකුණුම් වටිනාකුම් විදිහට ඒ අනුව මේකට නිවරති පිළිතුර විදිහට අපිට ගන්න පුුවන් පිළිතුරු අංක දෙක ඒවගේ මේ ගාන පවරෙන් පියවරට හද පියවරෙන් පියවර හදන විදිී ඔයාලට ඊළඟ පිටුවෙනනි බලාගන්න පුලුවන්. ඒවගේ දොළොස්සනි ප්‍රශ්ණය බලමු පහත කුමුණ ප්‍රකාශය ලාබ අරමුණු කර නොගත්ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අසත්‍ය වේද. ඒ අනුව පිළිතුරු පහක් දීලදයනවා මෙතනැදී මේ දීලතියෙන පිළිතුරුවලට අනුව අපිට නිවැදි පිළිතුර විදිහට පිළිතුරු අංක පහගන්න පුළුවන්. මොකද එම ව්‍යාපාර දිත්ත සටහන් ක්‍රමේට ගිනුම් තබා නොගනි. ලාබාරමුණ කරගනගොත් ව්‍යාපාරයක් කියෙලා කිව්ව හම ඒකත් ව්‍යාපාරයක්න එතකොට ඕනම ව්‍යාපාරයක් අනිවාරෙන්ම ලාබ අරුණක් තිබුණනත් නැතක් දිිත්ත සටහන් තියාගන්න අනිවාරෙන්ම කරන්න ඕ ඒ කියන්නේ අනිවාරෙන්ව හර සටහනකට නියුතු බැරසටහනක් යොදලා සටහන්න යොදාගන්න ඕන ඒ නිසා දබ අරමුණු කර නොගත්තතියා පරදිත්ත සටහන් තියාගන්න නෑ කියන ප්‍රකාශය වැරදි ඒ නිසා මේක අසත්ති ප්‍රකාශයේ විදිහයට අපිට පිළිතුරුවන්ක පහගන්න පුළුවන්. එකලොස්සනි ප්‍රශ්නය ර පවට ගාන හදන්නන්නේ කොහොමද කියලා ඔයාලට මෙතනින් බලාගන්න පුලුවන් ඒයනුව අපි විකුණුම් පිරිවෑ හෝලා ඒ මත සියට විසිපාහ කලායක් තිබොත් කොහොමද විකුණුම් මිල හොයන්න කියලා දැන් ඔයාලට තේරෙනව ඇති. ඉතින් දහතන දහදර ප්‍රශ්නවලට පිරිිතුර සපයන්න මෙන්න විදදිට චමත්තා සුදත් හවුලිව්‍යාපාරයේ හවල්කරුවන්ගේ ජංගම ගිනුම් අපිට දීලා තියෙනවා. ඒ අනුව මෙතනදි කියනවා. හුල් විසුක් නොැතිව එදස්සටසිය අනුව හවුල් ්‍යාපාර ආඥා පනතේ විසි හතරවන වගන්තිය අනුව මෙම හවුල් ව්‍යාපාරය කටයුතු කරන්නේ නම් දෙදස් දහ අටේ තුනයි තිස්සක දිනෙ නවසන් වර්ශයේ සුදත් කියලාබ කොටස කොපමනද. ඒ අනුව ඕලට තේරණවති මේ ප්‍රශ්නයනං අහලතියෙන්නේ අපිට එදදා සටසි අනුවේ හවුල්්‍යාපාර ආචඥා පනතේ විසි හතරවන වගන්තිය ගැෙන අවබෝධයක් තියනාද කියලා බලන්න. එතකොට? විසිහතරවෙවැනි වගන්තයට අනුව ලාබකොටස් බෙදෙන්නේ සමානව. ඒ වගේ තමයි වේතන හිමිවෙන්න නැහැ පොලි නැහැ ගැනලල් පොලි අය කිරීමක් වගන්තට අනුව සිද්ධ වෙන්නෙත් නැ හෙනම් ශුද්ධලාබයෙන් මේ වේතන වගේ දේවල් අඩුවෙලා තමයි මේ ලාබකොටස් බෙදන්න අවසාන ශේෂය අරන්තියෙන්. ඒ නිසා අපි ඉස්සල්ලම, ශුද්දලාබය අරගෙන ඒකෙන් අර අඩුවෙච්ච වේතන හෙම ආපවශුද්ධලාබේයට එකතු කරලා මේ වේතන එහෙම ගෙවන්න කලින් තිබුණු ශුද්දධලාබය හදාගන්න ඕනේ ඒ කරලා ඒ ශුද්දලාබට තමයි සමානව දෙන්නටම ලාබ කොටස් බෙදන්න ඕන. එහෙනම් ඔයාලට පේනවඇති මේ ගානට අනුව ලාබ කොට සිදදිහට බෙදලාතියන්න රුපියල අනූදාහක්නේ. ඒන්නේ චමත්ගේ හැටදාහයි සුදක්කේ තිස්දාහයි, එතන ලාබ කොටස් තිබිල තියෙනවා අනුදාහක් ඒ අනුදාහට අපි එකතු කරනවා ගේපු ප්‍රාක්්ධාන පොලි තියනවා පනස්දාාහක් ඒ පනස්දහත් එකතු කරලා වේතනගවල තියෙනව අනුදාහක් ඒ අනුදාහත් එකතු කරලා එතකොට අපිට ගන්න පුළුවන් ශුද්දලාබේ විදිහට දෙලක්ෂ තිස්දාහක්. ඒ දෙලක්ෂ තිස්දාහ තමයි අර එද්දා සටසේ අනුවේ හවල්ව්‍යාපාර ආච්ඥාපනතයේ විසි හතර වන වගන්තයට අනුව සමානව බෙදන්න ඕන. ඒ නම් ඒ දෙලක්ෂි තිස්ථහා චමත්ක සුදත්කයි අතර සමානව බෙදුවත් එහෙම දෙන්නට එක් ලක්ෂ පහල ස්දාහ ගාන ලාබකොට හිනිවෙනවා. ඒ අනුව දහතුන්ගනි ප්‍රශ්නයට පිළිතුර විදිහයට අපිට පිළිතුරු අංක හතර ගන්න පුලුවන් ඊළඟට දෙදස්දහට දාහතරවනි ප්‍රශ්නය දෙදස්දහටේ තුනයි තිස්සක දින නවහවුල් කරුවෙකු ලෙස සහන් බඳවාගත් අතර ඔහු රුපියල් ලක්ෂේක ප්‍රාක්තනයක් ආයෝජනය කරන ලදි. එතින කීර්ති නමය රුපියලානු දහකට තක්සේරු කරන ලදි. චමත් සුදත් සහසහන් සමසමවලාබ සහ අලාභ බෙදාගැීමට තීරණය කරන ලදි. ඒර්තිනාම ිෙනමක් පවත්වා නොගන්නාතර කේර්්තිනමය සම්බන්ධ සීනු කැලපීම් ප්‍රාක්්ධන ගිනුම් තුලින් සිද් කරනු ලබයි. නවහවුල්කරු ඇතලත්වීමෙන් පසු එක්ේ කවුල් කරගේ නිවැරදිම හිමිකම දැක්වෙන පිළිතුර තෝරන්න. මෙතනදී? මේ ගාන හදන විදදිහ ම ඊළං පිටුවෙන් ඔයා ලට දක්ොලා තියෙනවා. එතකොට අප ඉස්සල්ලම ප්‍රාක්ධන ග හදාගන්න ඕනේ ඒ අනුව චමත් සුදත් සහ සහන් කියල ප්‍රාක්තන ගිරුම හදාගෙන ශේෂය විදිහට අපිට ගන්න පුළුවන් ශේෂය විදිහට ගන්න පුළුවන් චමත්ගේ ලක්ෂතු නයි. දත්ක් ක්ෂ දෙකයි එතකොටහන් ඇතුළත් වෙලා හිටිය ඇති නිසා සහන්ගි ශේෂයක් නැහැ. නමුත් සහන් ආවට පස්සේ ප්‍රාක්්ධනය යොදනවනේ ලක්ෂයයක් ඒ නිසා ප්‍රාක්ධනගිනුම බැරවෙනවා සහන්ගි තීරුව ලක්ෂයක් කියලා. ඒවගේම තමයි කීත්ති නාමේ තියනවා කීත්ති නමේ අනුදාකට තක්සරු කරලාති න හෙනම් අප ඉස්සල්ලම කීති පරණ අනුපාතයට බෙදන්නඕන. පැණ අනුපාතය තමයි දෙකට එක අනුපාතය. ඒ අපිට බලාගන්න පුළුවන් මෙතන. අර ජංගම ගිනුම් ශේෂවල තිබුණ කලින් ලාබකොටස් බෙදල තිබේ චමත්්‍ර හැටදාහයි සුදත්ට තිස්දාහ. ඒ අනෝ තමයි අපි හිතාගත්තේ ලාබ කොටස් බෙදපු එතකොට තමයි අපි හිතාගත්තේ එමකක්ද මේ අනුපාතය කියලා මේ දෙන්න අතර තියන ලාබ අනුපාතය. එතකොට කීති නනාමේ පැරණියනු පාතේයට අප හෙනම් ගිුම් ගත කරන කීති නාමයත් අනුදදාහ චමත්ත හැටදාහක් විදිහටත් සුදත්ට තිස්දාහක් විදිහයටත්. ඒනුවීති නවනු පාතයට අප ප්‍රක්තන ගිනුමට හර කරන්න ඕනේ තුන් දෙනාටම ඒ අනුව මෙයාල සමසමවලාබ සහලාභ බෙදා ගන්න තීරණය කරලා තියෙන නිසා කීත්තිනාමය අනෝදහ සමසමව නේතුන් දෙනාට ගිනුම්ගත වෙන්න ඕන. ඒ අනුව ඒ අනුව මේක පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් පිළිතුරු අංක පහා, ඒ ප්‍රාග්ධන ගෙනුමයිට පස්සෙ තුළනය කරලා ජංගමගෙනුම අපි කලින් මෙිතන දීලා තියෙනවා ඒක තියෙන අවසාන ශේෂයයක්ත් අරගෙන ප්‍රග්ධන ගනම තුලනය කරට පස තින අවසාන ශේෂත් අරගෙන මෙයාලට ඇත්තරම කොච්චර හිිකමක් තිනෝදගේ අපට මේවිදිීට බලාගන්න පුළුවන්. ඒනුව මෙගා හද තිනවිීඔලටේන වැඇති මෙත තම ම දහතුන්ගනි ප්‍රශ්ය හදු පිතරතමයි ේතියෙන්නේ. දැන කිනිේ කොහොමද අපි මේ ශේෂ දාලා උත්තරේ අරන් යෙකිිල ලට පහැදිලි වෙනව ඇති ඒ අනු ශේෂ ඉදිරියට අරංග හිලා තියනවා චමත්ගේ තුන්ලක්ෂි තිස්දාාක් විදිහයටත් සුදත්ක ලක්ෂ දෙක් විදිහටත් සහන්ගේ හැත්ත දාහක් විදිහටත්. ඒ අනුවඒ ප්‍රාක්තන ගිණේ ඉදිරියට අරංගේභ මේ ශේෂ ටික අපි ංගම ගිනේ තිබුණ ශේෂවලට එකත කරපු හාම චමත්ගේ හිමිකම විදිහයට පන්ලක්ෂ පනස්ථාවකුත් සුතත්ගේ හිමිකම් විදිහයට තුන්ලක්ෂ පනස්ථාවකුත් සහන්ගේ හිමිකම් විදිහයට හැත්ත දහකුත් ඇැවිල්ල දයෙන. ඒ අනුව පිළිතර විදිහට මංකලින් කියප විදිහට අපිට ගන්න පුළුවන් පිළිතුරුවන්ග පහ. පහලස්සනි ප්‍රශ්නය අමයි සහකමල් හවුල් ව්‍යාපාරයේ දෙදස්ද හට තුනයි තිස්සක දිනට ජංගම ගිනුම් බැරශේෂ පහත දක්වා ඇද. අමල් රුපියල එෙක් ලක්ෂ හතල ස්දාහයි මල් එක් ලක්ෂ විසිදායි දෙදස්දාට තුනයි තිස්සක තිනෙන් අවසන් වර්ෂයට අදාල පහත දෑ ජංගම ගෙනනුම් පිළියල කිරීමේදී ගලපා නොමැති බග පසුආනාවරනෑ විය. කෙසේ වෙතත් ව්‍යාපාර ආදායන් ප්‍රකාශණය නිවැරදිව පිළියල කර තිබිණි. ඒනෝ ගනදන තුනක්දීලතිීෙනවා කමල් වින් ව්‍යාපරය ොඩනගිලි කුළි ූ රපියල් විසි පන්ඳහා තම පුද්ගලික මුදලින් ගෙවා ඇත. අමල්ගේ රක්ෂණවාරිකය ඌරු පියල්දොලස්දහ ව්‍යාපාරයේ මුදලින් ගෙවා ඇත. මල් හා මල්ට හිමේ රොපයල් හතලස්ථහ බැගින් ඕවේ තන ජංගම ගනමේ සටහන් කර නොමැත. ඉහත නිවරදි කිරීමම් කළ පසු තෙදස්දහාට තුරයිතිස්සක දිනට අමල් සහකමල්ගේ ජංගම ගිනුම්වල නිවරදි ශේෂ දැක්වෙන පිළිතුර කුමක්ද. ඒ අනුව දැ එතකොට අපිට දීලාතියන ංගම ගිනම් බැරශේෂපි ගන්නවෙන්න වැරදි ශේෂ විදිහට ොද මෙතන මේ ගලපලා නැති ගණදනු කීපයකුත් තියෙනනේ ඒ අනුව අපිට වැරදි ශේෂ විදිහට ඒගේ එක් ලක්ෂ හතලිස්දාහකුත් ඒයල් අමල් කමල්ගේ වැරදි ශේෂ විදිට එක් ලක්ෂ විසිදාහකුත් අපිට ගන්න පුුවන්. ඒ කරලා කමල් විසින් ව්‍යාපාරයේ ගොඩ නැගිලි කොලිය ෝ රපියල් විසි පන්ඳාහා තම පුද්ගලික මුදලින් කෙවා ඇත. කමල් ගොඩනැගිලි කොලියක් රුපියල පිසි පන්දා හා කමල්ගේ පුද්ගලික මුදලින් ගේෝපු හාම කමල්ගේ හිමිකම පැඩි වෙනවා ඒ නිසා කමල් ගේපපු ගැරනගිලි කොලිය මල්ගේ එක්ලක්ෂි විසිදාහට විසි පන්දාහක් විදිහට එකතු වෙන්න ඕන. ඒවගේම තමයි අමල්ගේ රක්ෂණ වාරකය වූ දොළස්දහ ව්‍යාපාරය මුදලින් ගෙවල තියෙනවනං එතනදී අමල්ගේ හිමිකම අඩු වෙලා තියෙනවා. ඒ නිසා දොළස්දාහ අමල්ගේ එක් ලක්ෂ හතුලිස්දහක ශේෂයෙන් අඩුුවන්න ඕන. ඒ වගේම අමල් හා කමල්ට හි රුපියයන් හතුලිස්දාහ බැගින්නවූ ේතන ජංගම කිනිිම සටහන් කරලා නැති නිසා දැන්තියෙන ජංගමගිනම ශේෂය අඩුවෙන් ඒ නිසා අපි ඒ එක සටහන් කරන්න ඕන නිසා හතුලස්දාහ බැගින් දෙන්නට එකතු කරනවා. ඒ අනුව අමල්කි ශේෂයට එක්ලක්ෂ හතුලිස්දාහට දොළොස්දාහකුත් හතුලිස්දාහකුත් ත එකකතු වෙලා අවසාන හිමිකම විදිහයටට එක්ලක්ෂ හැට අටදාක් ිත්‍ර විදිහට ගන්න පුළුවන් ඒවාගේම කමල්ට කමල්ග ශේෂය ක්ෂය විසිදාහට විසි පන්දාහකුත් හතලිස්දාහකුත් එකතු වෙලා අවසාන ශේෂය විදිහට එකක්ක්ෂ අසූ පන්දාහකුත් ගන්න පුළුවන්. ඒ එතකොට අමල්ගේ කමල්ගේ ජංගම ගිණුම්වල නිවැරදි ශේෂ විදිහට අපිට පිරිතුරු අංක දෙක ගන්න පුළුවන් අමල්ගේ ක්ලක්ෂය හැට අට දා හයි කමල්ගේ එකක්ෂ අසූ පන්දාහයි විදිහට. ගන හදපු විදිියී ඔයාලට මේ විදියට වලාගන්න පුුවන්. ප්‍රශ්නාංක දාසය සහදා හතතු පිළිතුරු සැපීමට පහත තොරතුරු භාවිත්තා කරන්න. සීමත පොද සමාගම මූලිතත්ව ප්‍රකාශන මගින් උපුටගත් තොරතුර කීපයක් පහත දැක්වේ. ඒය අනුව දෙදස් දාහටේ තුොනයි තිස්සකට සහ දෙදස් දා හතේ තුොනයි තිස්සකට ප්‍රකාශිත ප්‍රාථනය ප්‍රථ්‍යගණන සංචිත, පොද සංචිත සහරඳවාගත් ඉපයොම් දීලා තියෙනවා ඊළඟට කියනවවා දෙදස් දහට තුනයි තිස්සකදිනින් අවසන්වර්ශෂය සඳහා, ආදායම් බදු වියදම බදු පෙරලාබෙන් සීයට දහයක් ලෙස ඇස්තමේන්තු කර ඇත. දෙදස් දහට තුනයි තිස්සක තිනෙන් අවසන්වර්ශෂය සඳහා ගෙවූලා භංශෂ, රපියන් ලක්ෂ දෙකක් ක වූුවතර, වර්ෂයතුර රඳවාගත් ඉපයුම් වලින් පොදු සංචිතයට මාරු කිරීමක් සිදුකර ඇත. සමාගම සතු ඉඩම දෙදස් දහට තුනයි තිස්සක දින නැවත ප්‍රථ්‍යා ගණනයෙන් කර ඇත පෙරවර්ශයේදී ඉඩම ප්‍රත්‍යාගණනයෙන් රුප ලක්ෂ තුනක ඌනතාවයක් වාර්තා කර තිබිණි මෙම ප්‍රත්‍යාගණණයන් නිවැරදිව පොත්තල සටහන් කර ඇත පලමු ප්‍රශ්නය කොහොම දහන්න කියලා. ප්‍රශ්නාංකදා සය දෙදස් දහට තුනයි තිස්සක දිනෙන් අවසන්වර්ෂය සඳහා මෙම සමාගමයේ බදු පෙරලාබේය කොපමන ද. ඒ අනුව බදු පෙරලාබේ හදනකොට මෙතන දීලා තියෙනවා අපිට බදු පෙරලාබේ හදන්න නම් දැන් මේ දීලා තියෙන ශේෂයනුව රදවාගත් ඉපයම් තමයි ගන්න වෙන්නේ ඒ අනුව රදවාගත් ඉපයුම් දෙදස්දා හත තුනයි තිස්සක දිනට ිලා තියනෝ මිියන දෙකක් විදිහට ඊට පස්සේක දස් දහට තුනයි තිස්සක දිනට වැඩිවෙලා ති නෝ ිලියන දෙකය දක්්වම පහක් විදිහට. එතකොට වැෑලට තේරෙන ඇති එතනද වැඩිවෙලා තියෙන කොටස එක අනේ ලක්‍ෂ පහතමයි අපිට අවසාන ලාබේ විදිහට මෙතනදී අරන්තියෙන්නේ. ඒ ලාබේ අරගෙන? ඒ කැනි කාලච්චේදේ ලාබේ විට මොකද අපි ගියගැනෙ මේ අවරුද්ධ ශේෂය පත්‍රය හදනකොට අර කලින් අවරුද්ධෙ රඳවාගත්ත ශේෂයට මේ අරුද්ධෙ ලාබේ එකතු කරලත මයි හදන්නේ ඒ නිස්සා මේ කාලච්චේදේ ලාබේ විදියට ලක්‍ෂ පහ අරගෙන අපි ඒකට ඒකින් අඩුවෙලාගේ උප නැවත ලාබේයට එකුතු කරන්න ඕන එතකට මයි අපට බදු පෙරලාබේය හදාගන්න පුළුවන් ආදායම් ප්‍රකාශයට ගිහිෙල්ල. ඒ අනුව මේක තියන මේ ලක්ෂ පහට අපි මෙතනද ලාභාංශ ගෙවල තියනව ලක්ෂ දෙකක් ඒ නිසා ගයෝපපු ලාභාංශ කාලච්චේදේලාබයට එකතු කරන්න ඕන ඒවගේ තමයි පොදු සංචීතයට මාරුකරල තියෙනවා එතනත් ලක්ෂ දෙකක් මොකද පොදු සැංතිතය තිබ්බ ෂ හිත අමතව ලක්ෂ දොලක්වෙලා යෙනවා එතනද ලක්ෂ දෙකක් පොද ංශිතයට මමාර කරලා තියනවා ඒ දෙකම කාලච්චේදේ ලාබේයට එකතු කරට පස්සේ අපිට කාලච්චේදේලාබේන ක්ෂ නාවයක්. ඒ කියන්නේ මෙතන මේ ලක්ෂ නාවය ඇතුළේ බදු වියදම අඩුවෙලා අපූත්තරේ තමයි මේ ලක්ෂ නාවය කියලා කියන්නේ. එතනදී අපිහිතමු බ බදු පෙරලාබේ සී අයිනං එතනින් ද්ධරපියල් දයක් අඩු වෙලා අනුවක් විදිහට බදු පෙරලාබේ එනමනං දැන් අපිට සීය විදිහට මෙතනැදි ගන්න පුළුවන් මේ ලක්ෂ නවේ. ඒක ඇනෙ ලක්ෂ නමය ඇතුළේ බද්ධ තියනවා. බද්ධ අඩුවෙලා තියනවා. ඒනම් ලක්ෂ නමය අඩුවච්ච අනුවෙන් බෙදලා අපිට සීෙන් වැඩිකරපු හාම බදු පෙරලාබේ ගන්න පුළුවන් ලක්ෂ දහයක් විදිහට. ඒ අනුව? බදු පෙරලාබය තියෙන නිවැරදි පිළිතුර විදිහට පිළිතුරු ංක හතර ගන්න පුළුවන් මේ ගාන පියවරෙන් පියවර හදන විදදිේ ඊළඟ පිටි වෙනවාලට පලාාගන්න පුළුවන් ඒ වගේම දාදාහත්නනි ප්‍රශ්නය හනවා දෙදස් දහට තුනයි තිස්සක දින නොසැන් වර්ෂය සමාගමය වෙනත් විස්තේරන ආදායම කොපමණද. වෙනත් තිස්තේන ආදායම විදිහට අපිට ගන්න වෙන්නෙත් ලක්ෂය පහම තමයි මොකද මෙතන ප්‍රතියාගණනය අතරීක්තියක්ත් වාර්තා නොවන නිසා. ඒ අනුව පිළිත්‍රවවිදයට පිළිතුරුවන්ක තුන ගන්න පුළුව. දහට LCAට ගිනුම් කරන ප්‍රතිපත්ති කිනුම් කරන ඇස්තමේතු වෙනැස්සම් සහ වැරති ප්‍රමතියට අනුව පහත සඳහන් Aවාන් ගිනුම් කරන ඇස්තමේන්තුවක් ඇත්සමේන්තු ලෙස සැලකිය හැක්කේ කොමක්ද. ABC කියලා තියෙනවා වත්කම කළලයි ජීවකාලයටත් අප ගිනම් කරන ඇස්තමේන්තුවක් විදිහයට ගන්න පුළුවන් තොගලශුද්ධ උපලබදිය ගත් අපිට කිෙනුම් කරන ඇස්තමේන්තුවක් විදිහයට ගන්න පුළුව.ඒවගේ C දේපලපිරිීත සහ උපකරන ශය කිරීමේ ක්‍රමයන් ගෙනුම් කරන ඇස්තමේන්තු. විදිහයට අපිට ගන්න පුුවන් ඒ නිසා පිළිත්‍ර විදිහට H සියල්ලම නිවැරදිවර නිසා පිළිත්‍ර විදිහයට අපිට පිළිතුරුවන් පහ ගන්න පුළුවන්. බලට බලාගන්න පුළුවන් මම කලින් ගාන හදන්න කාලාච්චේදේ ලාබේට ගෙව් ලාභංශ පොදුසංචිතය එකතු කරලා කාලච්චේලාභය අරගෙන කොහොමද බදු පෙරලාබේ ගත්තෙ හේලා. ඊනක්ට දහනාවය එකතු කළගේ මත බඳු, වැ් සඳහා ලයාා පන්දජි ව්‍යාපාරයක් ව සීමිත සුමුතු සමාගම දෙදස් දාසේ හතරයික දින රුපියල් දාහත් ලක්ෂ විසි පන්දාහකට යන්තරයක් මෙලදීගෙන ඇති අත්තට මෙම වටිනාකම තුළ සීයට පහලවක වැඩ ප්‍රතිශතයක් කඩංගුවේ. මෙම යන්ත්‍රී සුන්බොන් අගේ රුපියල් පනස්දහක් සහ පලදාය ජීවි කාලය වසර දහයක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එල්ක ඒ දාස්සේ ප්‍රමිතයට අනුව මෙම යන්ත්‍රයේ දෙෙදස් දහට තුනයි තිස්සක දිනට ධාරණ වඩිනාගම වනුයේ. එහම් මේ දාහත්ක්ෂ විසිපන්දාහක් කියන වටිනාකම ඇතුළ වැත්තියෙනවානක වැඩ් සඳහා ලයාපදිංචි උනායතනයක්. ඒ නිසා වැඩ්සඳා ලයාපදංචි උනායතනයක් නිසා අපි මෙතන තියෙන වැට්‍රමාණයේ වත්කමේ වටිනාකමින් බැහැරට ගන්න ඕන්න. ඒක කියන්නේ මේ දාාහත් ලක්ෂ විසිපන්ඳ ඇතුල තියෙන වැට ප්‍රමාණය කොච්චරති කියලා බලන්න ඕන.ට පසිතමා අපි පිරිවයි ගන්න ඕන. හත් සින්දා ඇතුලි තියෙන වැට ප්‍රමාණයේ බලඩනං. යට පහව පැත් ප්‍රතිශ්තියක්න තියන්නේ ඒ නම් දාාහත් ලක්ෂ විසි පන්ඳහා කියන්න සියයට පහලවක වැට් එක තුනාට පස්සේ අපිට ගන්න වෙන්නේ පිරිවෑ සයි නං වැඩ් පහලවයිනං එක සය පහ විදි ගන්න පුළුවන් මේ දාහත් ලක්ෂ විසි පන්ඳහා. ඒ නිසා දාහත ලක්ෂ විසි පන්දාහා එක සය පහලවෙෙන් බෙදලා සයෙන් වැඩිකරත් එහෙම අපිට පුළුවන් පිරිබයි කොච්චරති කියෙන හොයාගන්න. ඒ අනුව පිරිවැෑ විදිහට එ ප ලක්ෂ පහලක් අපිට උත්තරේ විදිහට ගන්න පුලුවන්. ඒ ලක්‍ෂ පහලව තමයි වත්කම මේ පිරිවයි. එතකොට ගාන කියන්නේ වත්කම අරන්තියන දෙදස් දාසේනේ ගානය කියන දෙදස් දහටේ තුනයි තිස්සක දිනට ධාරනගේ ධාරනගේ හොයන්න නම් අපිෂ වටිනාකම් ටික හොයාගෙන සමුච්චිත සයාඩු කරල ධාරණ වටිනාකම හොයා ගන්න වෙනවා. එනම් පිරිව එදදස් පන්සිීයයිනනි සුන්බුන්නන්ගේ මෙයාල දීලතියෙනව පනස්ථාවක් කියලා එනම් පරිය ලක්ෂ පහලවෙන් පනස්ථාහා සුන්බු අගේ අඩු කරලා පළදායි ජීවකාලේ අවුරුදු දහයයි දහයින් බෙදපු හාම එක අවුරුත්්ධක ශේ විදිහට අපිට එනවා ලක්ෂ හතලිස් පන්ඳදාහක් වාර්ෂික ෂයවවිදියට එනවායි එතකොට මෙතනදිී අවරුදු දෙකට අපිෂය කරන්න ඕන එතකොට අවුරුදු දෙකේම සමුච්චිතෂයනවා දෙලක්‍ෂ අනූදාහක් මේ දෙලක්ෂ අනූදාහා ලක්‍ෂ පහලවක පිරිවන් අඩුකරපුහාම ඒ ැන සමුචිතෂය අඩු කරපුහාම වත්කමේ දෙදස් දහට තුනයි තිස්සක දිනට ධාරන වටිනාකම විදිහට දොොස් ලක්ෂ දහදාහ අපට ගන්න පුළුවන් ඒ ැන පිළිතුරුවන්ක දෙක. ගන හඳල යෙනවිදී යාලට ේ දිී බලගන්න පුුවන්. විස්ස සීමත කලන පුති සමාගමේ තිදස්දහට තුොයි තිස්සක දිනෙන් අවසන් වර්ශෂය ස ඳ හා මූල්ල ප්‍රක්ශණ දස්දහාට හයයි පහලවදින අධ්‍යක්ෂිකවර විසින් අනුමත කරන ලදී. දෙදස් දහට තුනයි තිස්සක දින සිට දෙදස් දහාට හැයි පහළවදක්වා කාලය තුළ පහත සිතවීම් සමාගමයේ සිදවිය ඒ ගැන්නේ ගිනම් වර්ෂයට පසු සිදුවෙච්ච දවල් තමයි මේ දීලා තියෙන්නේ ප්‍රශ්නය අහනෝ Lල්K ඒ දහය ප්‍රමිතයට අනුව දෙදස් දහට තුනයි තිස්සක දිනෙන් අවසන්වර්ශය සඳහා මූල ප්‍රකාශන වන කෙලපීතු සිදුවීම් බනුයේ ඒ අනුව මෙතැ දි වාර්තා කනන්න කාලා පරරිච්චේ දේට පසු සිදුවීම් කියලා කියන්නේ දෙදස් දහට තුනයි තිස්සක දිනට පස්සේ සිද්ධ වෙච්ච ගණන දෙනු එතකොට මෙතන අපිට ගන්න පුළුවන් මේ දීල තිය ගනු දෙනුවලින් පිළිතුර විදිීට අපිට ගන්න පුලුවන් පිළිතුරුුවංකහතර එක යන්න නිවරදි වෙන්න බිහසී පමණයි. මොකද මේ වාර්තා කරන කාලච්චේදයට පසු සිදුවීම අපි වාර්තා කරනකොට ඒ ගැනගැනෑ ගිනම් කාල ඒ ද අවසාන දිනට ඒ ගැන පුංචිහරි ඉගියයක් තිබිල තියෙන් ඕන. ඒ නිසා BHC කියන පිළිතුරු දෙක අපිට B. වලින් කියනව දෙදස් දහට දෙකයි විසියට දින සිදුකොල නයිට විකිනීමට අදාළ පනස්දාහක නයි ගැතියෙකු දෙද දහට හතරයි පහදින බංකුලොත් වූ බව උසාාවිය විසින් ප්‍රකාශයට පත්කිරීම. ඒවගේ සී කියනාව සේවකක වින් තිදස්ද හට තුනයි විස් දිනගුණු කර නඩුවක් සම්බන්ධයෙන් වන්දි ලෙස ලක්ෂයක් සමාගම විසින් ගෙවිය යුතු බව දෙදස්දහාට හතරයි විස්ස දින අධකරණ විසින් තිීන්ද ලබාදීම. මෙතනත් හතරයි විස්ස කියන්නේ අධ අධ්‍යක්ෂර වින් මෙ මලි ප්‍රකාශ අනුමත කරට කලින්දිනයක් නිසා මේකත් අපිට ගලපන්න පුළුවන් කිය ගන්න පුුවන් නිසා පිත්‍ර විදිර පිළිතුරුවන්ක හත්තර ගන්න පුළුවන් න් අද ඩියෝ එකෙන් ප්‍රශ්නාංකය එක කුළහෙස් ඉඳලා විස්ස වෙනකම් ොම සාකච්ඡා කරා ඊළංග වීඩියෝ එකෙන් ප්‍රශ්නාංක විසි එකේ ඉඳලලා තිහවෙනකම් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදි නවාලඩ පුළුවන් මගේ මේ පාඩම්මාලාවත් එක එකතු වෙලා ඉඳලා අපි අතර තියෙන දැනුම තව තවත් වැඩි කරගන්න ඉදින් තවත් මේමගේ වටිනා වීඩියෝ එකකින් හමුවයිනතුරු සමගන්නම් අයිෝ1න්